කොට රට තුල ආර්ථිකමය ආකාරයට සක්‍රීයව සිටින පුද්ගලයන් ප්‍රමාණය බැලුවොත් 182ක වගේ ප්‍රමාණයක් සිටින්නේ. නමුත් ආර්ථිකමය වශයෙන් අක්‍රීය ආකාරයට ඉන්න පුද්ගලයන් ප්‍රමාණය 193ක වගේ ප්‍රමාණයක්. එහෙනම් මේ සක්‍රීය ප්‍රමාණයට වඩා අක්‍රීය ප්‍රමාණය 110කටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේක ඇත්තටම මේ ග්‍රාමීය ප්‍රදේශවල ගත්තට පස්සේ ඉතාමත් වැඩි නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව බලනකොට 2020න් පස්සුව රාජ්‍යාංශයේ වැටුප් ලාභීන්ගේ වැටුප්ෙහි මූර්තාගේ 36%කින් පමණ පහළ ගිහින් තිබෙනවා. දැන් මේක 2017ත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඇත්තටම 56%ක වගේ පහළ යාමක් ඒ තුළ අපිට දැක ගන්නට පුළුවන්. දැන් 2020න් පස්සේ මේ මූර්ත වැටුපේ පහළ යාම ඉතාමත් සරලව සලකා බැලුවොත් 2020 වෙනකොට රුපියල් 50,000ක වැටුපක් ලැබපු කෙනෙක්ගේ ඒ වැටුපෙහි සත්‍ය වටිනාකම අද වෙනකොට රුපියල් 32,000 දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ වගේම රුපියල් 100,000ක වැටුපක් ලැබපු කෙනෙක්ගේ ඒ වැටුපෙහි සත්‍ය වටිනාකම රුපියල් 64,000ක වගේ මට්ටමක් දක්වා පහළ ගොස් තිබෙනවා. පෞද්ගලික අංශයේ වැටුප් ලාභීන්ගේ වැටුපෙහි මූර්තාගයක් 120%ක වගේ පහළ යාමක් මේ කාල පරිච්ඡේදය තුළ අපිට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.